නිරතදික මෝසම් තත්ත්වය සක්‍රිය වීම ආරම්භ වීමත් සමග මේ දිනවල දෙවයිනේ ප්‍රදේශවල වැසි තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ ඇදහැරණු අධික භාෂාවත් සමග වලල්ලවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පහත් බිම් රැසක් ජලයෙන් යටව තිබුණා. පැලවත්ත මතුකම මාර්ගයේ පහත් බිම් ස්ථාන කිහිපයකින්ම යට වී ඇති නිසා බඹරැල්ල වැල්මීගොඩ මාර්ගයේ ගමනාගමන කටයුතු වලටත් බාධා එල්ල වී ඇති බවයි වාර්තා වුණේ. කළුගඟ පිටාර කැලීමට සා කළුතර දිස්ත්‍රික්කයේ බදුරැළිය ලත්පඳුර ප්‍රදේශයේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කර තිබුණා. අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට නාවික හමුදා සහන කණ්ඩායම් 4ක් මෙවන විට සූදානම් කර ඇති බවයි වාර්තා වුණේ. බුලත් සිංහල බදුරැළිය ලත්පඳුර සහ කලවාන යන ප්‍රදේශවලට එම සහන කණ්ඩායම් අනුයුක්ත කර තිබෙනවා. අදත් බස්නාහිර සබරගමුව පළාත්වලටත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලටත් ගිගරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ පළාතටත් වැසි අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. අද දවසේදී දිවිනේ බස්නාහිර සහ සබරගමු පළාතවල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මිලිමීටර වැසි ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම සබරගමු පළාතේ ගාල්ල මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් මිලිමීටර 75ක පමණ තරමක තද වැසි අද දවසේත් බලාපොරොත්තු වෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති වේවි. මධ්‍යම සහ ඌව පළාත්වල ඒ වගේම අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල විශේෂම සවස් කාලේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුන් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා ස්ථාන ස්වල්පයක පමණ. ඒ දවසේදී අතරම කළුතර ඇතම් ප්‍රදේශවලට අපිට වාර්තා වෙලා තියෙනවා මිලිමීටර 132ක් වගේ ප්‍රමාණයක්. ඉතින් ඒ ආශ්‍රිතව මිලිමීටර 100ට වැඩි ස්ථාන සැලකිය යුතු ප්‍රමාණයක් අපිට වාර්තා වෙලා තියෙනවා. මෝසම් තත්ත්වය පිළිබඳ අවධානය කරද්දී ඇත්තටම දිවින හරහා ක්‍රමිකව මෝසම ස්ථාපිත වෙමින් පවතිනවා. ඉතින් ඒ අනුව මෙම කාලගුණ තත්ත්වයේ ඉදිරි දවස් කිහිපෙදීත් දිවිනේ බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ අතර වැසි තත්ත්වය නිසා දිස්ත්‍රික්ක 3කට නිකුත් කළ නාය මනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පරිශ්‍රණ සංවිධානය පවසනවා. ඒ අනුව බදුල්ල, ගාල්ල සහ කළුතර යන දිස්ත්‍රික්ක සඳහා නාය අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් ක්‍රියාත්මකයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.